අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් මයි ටිකට්ස් අලුතෙන්ම අරගෙන එන විශේෂාංග තමයි මේ බෑක්ස්ටේජ් කියන එක මේ බෑක්ස්ටේජ් විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දැන් ප්‍රසංගයක් සාමාන්‍යයෙන් බලනවනේ අපි අහනවා දකිනවා නමුත් මේ ප්‍රසංගයේ පිටිපස්ස ගොඩාක් දේවල් මේ ප්‍රසංගයට අදාළව විශාල කාර්යාවයක් මේ පිටිපස්සේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු වෙනවා මේ ආකාරයට සංගීත ප්‍රසංගයක් ඔබ වෙත අරගෙන එන්න. ඉතින් අපි මේ විශේෂාංගය තුලින් බලාපොරොත්තු වෙන්නේ ඒ වෙහෙස මහන්සිය නැත්නම් මේ වගේ ප්‍රසංගයක් අරගෙන එනකොට ඔබ නොදකින ගොඩක් දේවල් දිනවා. අන්න ඒ දේවල් පිළිබඳව කතා වහ කරන්න. හොඳයි. අපි බලමු. ඉතාමත් විශේෂයි අපේ ලාංකීය සංගීත ලෝලින්ට රූ සඳරෑ ඇත්තනම රූ සඳරෑ වසර කිහිපයක නිහඬියාවෙන් පසු තමයි ලංකාවේ සංගීත ලෝලින්ට නෙළුම්පොකුණ එලිමහන් රංග පීඨයේදී මේ ආකාරයෙන් අද දවසේදී දැක ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තරම රූ සඳරෑ අපි 93.93 පටන් ගත්තේ. ඉස්සරනම් 236/30 236/30 එහෙම හුඟක් වෙලාවට එක දවසකට කොන්සර්ට් දෙකයි. ඉතින් අපේ ඇතර රූ සඳරෑ කියන්නේ මේ අපේ සද්දයක් මම හිතනවා ඒකට ආවෙනිකු සද්දයක් තියෙන කොන්සර්ට් එක රූ සඳරෑ කියන්නේ. ඒකට ආවෙනිකු සද්දයක් තියෙනවා මේ සංගීතමය හඬක්. ඒ හඬ හඬම තමයි මේ විශේෂයෙන් මේ එන සෙනඟ ගොඩක් දෙනෙක් ඒ හඬ පිටිපස්සෙම එන සෙනඟක් ඉන්නවා දැනට මේ රටෙත් පිටරටත්. ඉතින් ඒක අපිට හරි සතුටක්. එලිමහනේ කරන්න ඉල්ලුම් ආව ගොඩක්. අපි ඒකට කැමති වුණේ නැහැ. කරනවා නම් හරි විදිහට ඒක කරන්න ඕන කියලා හිතුණා. එලිමහනේ කරනවා නම් ඇතුලේ කරනවා වගේම අපිට දැනෙන්නත් ඕනේ. ඒ වගේම ගොඩක් වැඩි පිරිසක් බලන්නත් ඕනේ. ඒක හරි විදිහට කරන කට්ටියක් ෆීල් වෙන්නත් ඕනේ. එළිය කරනකොට ඒක වෙනස් ගොඩක්. එලිමහන් සම්දන කියන්නේ ඒ කියන්නේ කොන්සර්ට් ෆීල් එක කියන්නේ එලිම දැන් අපි ගම ශාලාවක් තුල ගත්තම ප්‍රේක්ෂක පත්‍රයක් ගන්න බ්ලැක්අවුට් එකේ ඇතුළක වහලා බ්ලැක්අවුට් එකක් යනවා අවධානය කොහටද ප්‍රේක්ෂක යන 100% අපිට ආකර්ෂණය ගන්න පුළුවන් ඔඩියන්ස් එකෙන් අපේ චලනවල විනයක් තියෙන එක්තරා විදිහකට ඒ චලන ඉතාල අසන්න කෙරීගෙන යනවා ඒ ඇතුළ අන්ත ඇතුළ කරනකොට එලිමහන් රංගන කරන කොන්සර්ට් එක කරනකොට අපි ව්‍යාප්ත විය යුතුයි. අපි කරන චලන ව්‍යාප්ත වෙන්න ඕනේ. අපි ආකර්ෂණ බලය වැඩි වෙන්න ඕනේ. අපි අඟල් 4ක් විතර වැඩිපුර එක්තරාට එන්හාන්ස් කරන මේ හැම දෙයක්ම ගන්න ඔඩියන්ස් එක රඳව ගන්න. මොකද එලිමහන් කියන්නේ ඔඩියන්ස් එක ඕන පැරකට යන ටක් 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 ගාලා මනස යන්න පුළුවන්. එහෙනම් ෆෝන් එකට යන වෙන කෙනෙක් කතා කරන මේ කිසිම දෙයක් ඇතුළේ වෙන්නේ නැහැ. හැබැයි එළියේ ඔවුන් නැගිටලා යන්න ඕනේ යන්න පුළුවන්. හැබැයි ඔවුන් රඳව ගන්න තියාගෙන ඉන්න එක තමයි ශබ්ද වුණත් වෙනස්නේ. ශබ්දෙත් වැඩි එන්හාන්ස් කරන. චලනත් අපි එන්හාන්ස් කරන. මේ හැම දෙයක්ම ඒ කියන්නේ අපි දමිල චිත්‍රපටයක් ගත්තම ටිකක් ඕවරැක්ට් කරන්නේ අන්නේ ඒ වගේ ඕව කියලා කියන්නේ මං. හැබැයි අපි ප්ලේ කරන ප්ලස් ප්ලේ කළ යුතු අපි චලනයක් මෙතන නවත්තනම් ඕපන් එක ගියම් බලන්න. ඕපන් එක කියන්නේ වෙනම කන්සෙප්ට් එකක් එහෙම පිටින්. ඕපන් එක කියන එකේ බෑන්ඩ් එකද හැම එකක් පර්ෆෝම් කරන බෑන්ඩ් එක ස්ටැටික් බෑන්ඩ් ගුඩ් සාමාන්‍ය ඩ්‍රම ඉඳගන්නෙත් නෑ අඟල් 3ක් විතර උඩ ඉන්නේ. මොකද ප්ලේ කරනකොට මේ ඔක්කොම අවුට්ඩෝ කොන්සර්ට් කියන ෆීල් එක. අද ප්‍රසංගය එකක් කොහොමදත් විශේෂයක් තියෙනවා. මොකද අපි 2015 කරානේ මේ ස්ටේඩියම් එකේ සාමාන්‍ය ස්ටේඩියම් එක තමයි අපි මේ අවුරුදු 3කට සැරයක් කර කර හිටියේ. එක කොවිඩ් එකත් එක්ක අපිට අවුරුදු ගාණක් අවුරුදු 7ක් දැන් කරන්න බැරුණා. ඉතින් මේ හරියට අවුරුදු 7ක් ඉවරලා 8වෙනි අවුරුද්දේ වගේ මේ කරන්නේ. මේ අපේ අවශ්‍යතාවය හඳුනාගෙන ඒ විදිහට ඒකට වියදම් කරලා කරන්න අපිට නිෂ්පාදක මහතුරු දෙන්නෙක් හම්බුණා. ඒක විශේෂ දෙයක්. චමින්දයි චාමරයි ග්ලෝබල් ඉවෙන්ට්ස්. ඒ මේ වගේ දෙවන්ත වැඩක් කරන්න පළවෙනිද ලංකාවේ. මීට කලින් අපේ මමයි චමින්දයි ඩුබායි වල ගිහිල්ලා මේ වගේම ෂෝ එකක් රූපාන්ත චන්ද්‍රලේඛා එක්ක මේ ඒ දෙපළයම එක්ක අපි කළා. ඉන් පස්සේ ලංකාවේ එකක් කරන්න හිතුවා. මේ අවුරුදු 7කට පස්සේ තමයි මේ වගේ කොන්සර්ට් එකක් රූසඳරය කියලා එන්නේ. දෙවන්ත කොන්සර්ට් එකක්. ඒක එදී ඉවෙන්ට් මැනේජ්මන්ට් පැත්තෙන් මම හිතන්නේ චමින්ද ජයසේන ඉතාලම ලංකාවේ ඉන්න টপ ලෙවල් එකේ ඉන්න කෙනෙක්. අපි ලෝකෙ දැකපු ඉන්ටර්නේෂනල් ඉවෙන්ට්ස් දැකපු මිනිස්සු හැටියට අපිටත් ඕන ලංකාවේ ඉන්ටර්නේෂනල් ලෙවල් එකේ කොන්සර්ට් එකක් කරන්න. ග්ලෝබල් ඉවෙන්ට් සොලූෂන් හැමදාම ඉතින් බලනවා හොඳ වැඩක්. මිනිස්සුන්ට ගෙදර ගෙනියන්න මතක හිටින්න වැඩක් කරන්න හැමදාම උත්සාහ කරනවා. ඒගොල්ලන්ට ඕගොල්ලගේ සහයෝගය දිනවා. අනිත් එක අපිට හැමදාම ආශිර්වාදයක් වෙනවා
රූකාන්තා කියලා චන්ද්‍රලේඛා කලා ඊට අමතරව අපේ රයිනි විඩියන් සනුකලා සුගත් අපේ විශේෂයෙන් සුගත් ලංකාවේ දක්ෂතම වාදක ශිල්පියෙක් තමයි සුගත් සුගත් හෙටි ආරච්චි මියුසිෂියන්ස්ලා අපිට මෙතන ඉන්න අපි දෙන්න එක්කෙනෙක් මේ ලෝකෙන් සමුගත්තා අපිට ගහන්න හිටපු එක්කෙනෙක් තව අනිත් එක්කෙනා රට ගියා ඒ දෙන්නෙක් අඩු වුණා අපිට මෙතෙන්දී හරියට මේ වේදිකාවේ හිටපු දෙන්නේ ඒ අරෙන්ඩ වෙන කිසි වෙනසක් නැහැ සංගීතඥයෝ ඔක්කොමලා අපේ පටිගත කිරීම වලට ගහන කට්ටිය තමයි මෙතන ඉන්නේ 12ක් ඉන්නවා දැනට එතකොට ඒ 12යි කියන්නේ සුගත් හිටි ආරච්චිට තමයි මම බාර දුන්නේ මේකේ සංගීතය ඔක්කොම බලන්න ගොඩක් තියෙනේ මං හදපු ගීත මගේ නිෂ්පාදනයන් ඊට අමතරව සනුකගේ මොකද මං තාම සනුකට හරියට මොනවද නිර්මාණයක් කරලා නැහැ විනිටත් මං ඇත්තම කරලා තියෙන එක සින්දුවයි ඉතින් ඒගොල්ලන්ට මේ දැන් ඉදිරියේදී ඒවා තමයි කරන්නේ ඉතින් ඒගොල්ලන්ගේ සින්දු සහ මම චන්ද්‍රලේඛට කරපු සින්දු වලින් කීපයක් මම හිතා විඳි ගායනා කරනවා රූකාන්තක සංගීතය කිව්වහම මේ හඬ කිව්වහම ඉන්දියාවෙන් ගත කිසිම තනුවක් නැහැ බටහිරෙන් ගත කිසිම තනුවක් නැහැ ඒක රූකාන්ත රූකාන්තර වෙනම ශෛලියක් තියෙනවා එහෙනම් මගේ නිර්මාණද මගේ චලනද රූකාන්ත චලන හරහා තමයි එන්නේ අපි දකින හැම චලනයක්ම රූකාන්ත හරහා එන ඒවා අපි ඇත්තටම ඇක්ස් තියෙනවා අටක් තියෙනවා 30 දෙනෙක් විතර සම්බන්ධ වෙනවා ඒකෙන් සමහර ඒවා තියෙනවා කතාවක් කියන කෙටි චිත්‍රපටි වගේ පොඩි වෙලා තියෙනවා සමහර ඒවා තියෙනවා බෑකප් ස්ටයිල් එකෙන් කරපු ඒවා සමහර ඒවා තියෙනවා දැන් වින්ද්‍යා රායනි ගත්තාම අපි සම්බන්ධ නැටුමත් එක්ක සම්බන්ධ කරගන්න ඕන මේ හැම එකම හදලා තියෙන ගායිකාවත් එක්ක ඒක සම්බන්ධ කරගන්න ගායිකාව වෙන තැනකින් ගීතයක් ගන්න පිටිපස්සෙන් නටනක නෙවෙයි ඒක නම් ඒත් එක්ක සම්බන්ධ වෙනවා අනිත් එක විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ මගේ මෙම කොන්සර්ට් එක ඇතුලේ මම අරගෙන තියෙන්නේ ලංකාවේ නම්බර් 1 හැම එකෙම නම්බර් 1 එතකොට වීඩියෝ වෝල් ගත්තොත් ලංකාවේ නම්බර් 1 MOS ආලෝකකරණය ලංකාවේ නම්බර් 1 හුසෙයින් මිස්ටර් හුසෙයින් ස්ටේට් ලයිට් ඊට පස්සේ මගේ සංගීත ශබ්ද පරිපාලනයෙන් ඉන්නවා බටංගල ඊට අමතරව අපේ සරත් අයියා සවුන්ඩ් ග්‍රවුන්ඩ් ඔඩියෝ අපේ 360 මල්ලිලා ග්‍රැෆික් ඉතින් මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා තමයි මේ වැඩේ කරේ අනිත් එක විශේෂයෙන් අපේ මනුරංග ලංකාවේ දැන් මිනිස්සු ආදරය කරන අපේ නිවේදකයා තාරුණ්‍ය නිවේදකයා මනුරංගවත් අපි මේකට සම්බන්ධ කරගෙන තියෙනවා ඇත්තම කිව්වොත් එහෙම රූසන්දරය කියන්නේ හැමදාමත් මට ප්‍රේක්ෂකෙක් වෙන්න ඕනි තැනක් අද මේකේ නිවේදකයා බවට පත් වුණාට හැමදාම මම මේ ප්‍රේක්ෂකයා වීම ගරුකොට සලකන තැනක් මොකද හේතුව අපි පෝෂණය වෙච්ච අපි අද මේ ඉන්න මේ කල්චර් එක නැත්නම් මේ මියුසික් කල්චර් එක වර්ධනය වුණේ මෙතනින් ඉතින් ඒක හින්දා ඒ ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ මේක මට ලැබෙන සමහර වෙලට අපි කියමු නිකන් සිංහලෙන් කරන්න පුළුවන් වුණා නම් ඔස්කා කරන්න පුළුවන් කියලා ඒක කරාට වඩා මේක මට වටිනවා මොකද හේතුව රූකාන්ත ගුණතිලක කියන්නේ අපේ ජීවිතවල සංගීතයේ දවසක් හරි මේකේ අපි ජීවත් වෙනවා නම් මේකේ ඉන්න පුළුවන් එයා තමයි කෙනා විශේෂයෙන්ම මම මේ වෙලාව මතක් කරන්න ඕනේ මේ අපේ MyTickets ආයතනය මතක් කරන්න ඕනේ විශේෂයෙන් සෑහෙන කැපවීමක් කරා අපිට මොකද එදා ඉඳලම මගේ අපි ග්ලෝබල් ඉවෙන්ට් සොලූෂන් සහ අනෙකුත් ලංකාවේ තියෙන සියලු ඉවෙන්ට්ස් වල අපි EMA එකේ ඇතුලේ වුණත් ඉවෙන්ට් මැනේජ්මන්ට් ඇසෝෂියේෂන් එක ඇතුලේ වුණත් සෑහෙන සහයෝගයක් දක්වනවා තරුණ කණ්ඩායමක් අපිට මේකට හොඳ කණ්ඩායමක් එකතු කරගෙන තියෙනවා MyTickets ඩේට් LK එක මේකේ මුලින්ම ඉන්නවා ගයන් ඇතුළු ඒ කණ්ඩායම මාර වෙහසක් ගන්න අපිත් එකතු වෙලා සුහද මේ වැඩේ ගෙනියන්න ඇත්තටම මේ දීපු සපෝට් එකත් එක්ක තමයි මේකේ අපිට මට ලොකු සාර්ථකත්වයක් හදාගන්න පුළුවන් උනේ මේ දක්වා ප්‍රශ්න අඩු කරගෙන එන්න මට ඒ රුකුලක් වුණා ඉතා හොඳ සෙටප් එකක් එක්ක ලංකාවේ දෙවැන්තම ප්‍රසංගයක් සූදානම් කරලා තියෙනවා ප්‍රේක්ෂකයන්ට රස විඳින්න මං හිතනවා වෙනදාට වඩා වෙනස් අත්දැකීමක් ලබන්න මේ ප්‍රේක්ෂකයන්ට හැකි වෙයි කියලා මේ වැඩි මං හිතන්නේ මිදන්ට එන මිනිස්සු 2500 බලනවට අමතරව විශේෂයක් මං කියන්නම් මම මේකේ මේ නෙළුම් පුකුණේ එක රෙද්දක්වත් ඉටිකොලයක්වත් ගහලා වෙන කොන්සර්ට් වගේ ඇහුවේ නැහැ හේතුව මොකද මට ඕනේ මම මේ කරන්නේ කලාවක්නේ අපිට ඕනේ මේ මිනිස්සු මේක පාරේ නතර වෙලා හරි ඇවිල්ලා බලන්න මේකට එන්න බැරි මිනිසෙක් ඉන්න පුළුවන් අද දවසේ හැබැයි මේ ගායකයන්ට ආසයි රූකාන්තට ආසයි චන්ද්‍රලේඛට ආසයි මේ සින්දු අහන්න ආසයි මේ මිනිස්සුන්ට ගේට්ටුව ගාවට හරි ඇවිල්ලා මේක මේ වෙලාවේ මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න තියෙනවා මේ වෙලාවේ බලා ගන්න බැරි මිනිස්සු මම ඒකින්ද අපි විශේෂයෙන්ම තීරණය කරා අපි වහන්නේ නැහැ හැබැයි අපි මේ පරිසරය ඇතුළට එන කට්ටියට යම්කිසි මුදලක් යනවා
මේ සන්දර්ශ ඉතා විශිෂ්ටයි. මේක මොකද රූකාන්ත ඉන්නවා වෙනම ඔඩියන්ස් එකක්. චන්ද්‍රලේඛ වෙනම ඔඩියන්ස් එකක්. රායිනි වෙනම ඔඩියන්ස් එකක්. විඳි වෙනම ඔඩියන්ස් එකක්. සනුක වෙනම ඔඩියන්ස්. මේ ඔඩියන්සස් පහක්. එතකොට රූකාන්තර දක්ෂකම තියෙනවා විඳිගේ ඔඩියන්ස් එකත් අල්ලගන්න. විඳිට දක්ෂකම තියෙනෝනේ රූකාන්තගේ ඔඩියන්ස් එකද. අපිට ආකාශයෙන් මේ පස් දෙනා වල්ලගෙන ඉන්න. නැත්තම් මේ ඔඩියන්ස් එක ප්ලේ කරන්න මෙතන විඳිගේ ෂෝ එකක් පමණයි ඉන්න සෙනක සම්පූර්ණ වෙනස්. රූකාන්ත පමණක් නම් වෙනස්. හැබැයි මෙතන පස් ගොල්ලක් ඉන්නවා මෙතන. හරියට වෙඩින් එකක් කරනවා වගේ අම්මලා ආස ගීතයි දරු ආස ගීතයි හැම එකේම ආස ගීත තියෙන. ඒ වගේ මෙතනදී අපි විඳිගේ නැටුම් ශෛලිය බැලුවත් කොස්ට්යුම් ශෛලිය බැලුවත් සම්පූර්ණ ගොල්ලන් දකින්න එක වෙනස්. හැබැයි චන්ද්‍රලේඛගේ වෙනස්, රූකාන්තගේ වෙනස්, සනුකගේ වෙනස්. මේ ඔක්කොම වෙන වෙන කැරක්ටර්ස් ඉලිට දාන්න. රායනගේ වෙනම එකක්. මේවා කොස්ට්යුම්ද හැම චලනයක්ම වෙනස් වෙනවා. විඳි කියන්නේ අද නවරැල්ලේ ඉන්නේ උඩම ඉන්න කෙනෙක්. විඳි කියන්නේ අනාගතේ. මෙයා චනක විඳි. එතකොට රාණි ගත්ත රාණි ලස්සන්ට ඉන්න අර පැත්තයි මේ පැත්තයි හරි ලස්සන බැලන්ස් කරලා එයාත් යනවා. තාම යනවා එයා. රූකාන්තරවත් නැවතිලා නැහැ. රූකාන්ත යනවා. ඒ රූකාන්ත යන හින්දා තමයි අපිට මේ ඔඩියන්ස් එකක් ඉන්නේ. ඒ කියන්නේ එදා රූකාන්තනේ බලන්නේ. හෙට රූකාන්ත කෙනෙක් ඉන්නේ. මමත් ඉන්නේ ඇලියට නිකන් තමයි. හෙට රූකාන්තට. බොමිසුතේ.